ගමන් තාම ඇවිල්ලා නැහැ. ඔන්න මං ආවම කියලා අතු ගාවල දාන්න. ඕන නෙමෙයි. ආවට පස්සේ හරියට අතු ගාවල දාන්න. මොකද රාජ මහත්තයා යන්නේ නැතන එක කුණු බිඳක් තියදලා. දරුවාද? යා. හරි
අපි කීප දෙනෙක් ගිහලා ඩයස් මාත්‍ය අම්බිල බලමුකෝ ඒක හොඳයි ඩයස් මාත්‍ය එකම කාරණාවක් ගැන කතා කරන්න දෙවතාවක් අපිට ඔයාලඟට එන්න සිද්ධ වුණා මේ කර්ම කනගාටුදායක දෙයක් අනික හරිම අවදානම් තත්ත්වයක් මෙහෙම තියාගෙන කොහොමද වැඩ කරන්නේ ඒකනේ හරි ප්‍රශ්නයක් ඒ හරි හරි ඩයස් මාත්‍යම කියන්නක බලන්න අපි මොකද්ද මේකට කරන්න ඕන කියලා මට හිතාගන්න බෑ අපි සරත් එක මේ ගැන කතා කරමු වැඩක් නෑ වැඩක් නෑ කිසි වැඩක් සිද්ධ වෙන්නේ නෑ එයා ඕන නම් එයා ගෙමිනියට බැනලා නිකන් ඉඳි ඊට යා දෙයක් සිද්ධ වෙන්නේ නෑ දැන් මං කිලමක් කරන්න ආ ඔබට බේරෙන මගේ තත්ති මටත් මේක කරන්න පුළුවන් දෙයක් නෑ ඩයස් මාත්‍යය අපි වාගෙන් අහන්න ඕන ප්‍රශ්නේ ඔය අපෙන් අහන්න හරි ඒකට කමක් නෑ අපි ආවේ ඔයාට මේක වාර්තා කරන්න ඉතුරු ටික අපි බලන්න यूनियन के कट्टे के मिले मगते कथा कर मुखदेन මංගිතනිස වෘත්තීය සම්පති ක්‍රියාමාර්ගයක් ගනි මට හරියට කියන්න දන්නේ මේ ඒකල ස්ට්‍රයික් කරයිද නෑ නෑ ස්ට්‍රයික් කරන්නේ නැහැ නෑ ඔබට මේක පරි ප්‍රශ්නයක් කල් සුබ සාධන ප්‍රශ්නයක් අදින්නේ නේද හැබැයි සර් මේක මේගොල්ලෝ නෝල් ගෝල් වල අරගෙන යනවා ඉතින් මේගොල්ලෝ නේද ඉවරයි කන්නේ මේක මම දන්නවා බලන්නලයි කම්සි බොරු කියලා කරගන්න වැඩ මේක හරි අවුලක් කරන්නේ අනේ සර් මම ඉතල කිව්වා නෙමෙයි ඉන්නේ. ওই මිනිහා සමහර දාසෝට කන්න කියලා එළියට යනවා. ඉතින් මං හිතුවා එහෙම ගිහින් කියලා. අනික සර් මං කිව්වා ආවම කියලා අස් කරන්නම් කියලා. මේක අහගන්න ඕනලු. ওই සිරිල් කියන්නේ නයි. සද්ද නැතුව පැත්ත කරලා ඉන්නවා. හැබැයි කවුරු හරි මොනවද රිද්දන්නව? ටස්ට් කරනවා. අන්න ඒක තමයි උදේ මට දියාගන්න. අනිත් එක කොට කාලෙක ඉඳලා වැඩ කරලා තියෙනවානේ. ඒකින්ද මන් දන්නවා. අනේ සර් මං ආයෙ නම් කිසිම දෙයක් වෙලා බලන්න තු කියන්නේ නැහැ සර්. අනුෂ්ක මට වේද ඔයගලන් ඩ්‍රයිව් විදියට වැඩ කරා. අනේ මේ ඉන්නතු ඉන්න. ඉරු නෙමෙයි. හොඳ පඩියක් ගෙවයි. ඔව් ඔව්. ගෙවයි ගෙවයි. බලාගෙන ඉන්න. मंदाने මං කියන කෙනා දාගත්තොත් නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා පිස්සුද කාලේනේ? ඔයා හිතනවාද අපේ තාත්තා ආවට ගියර මිනිස්සු වැඩට ගන්න කියලා? එතකොට වෙන කිසිම ක්‍රමයක් නැද්ද මේක සෙට් කරන්න? අනේ මං දන්නේ. ඌව කරන්න ගිහලා සැක හිතුනොත් එහෙම තවත් ප්‍රශ්න. මේකට විරෝධය පළ කරන්ද දවල් කෑම වෙලාවේ අපි ඔක්කොම එළියට බහිමු. එහෙම කළා කියලා ඔය මිනිහට දැනෙන්නේ නැහැ. ඒ මිනිහට දැනෙන දෙයක් කරන්න ඕනේ. මං කියන දසන් අපි ආයතනයේ සියලු සේවක අස්සම් කරලා පෙස්තම බාර දෙන්න. පෙස්තම බාර දුන්න කියලා මරුමු ශෝක පිළිගන්නේ නැහැ. එයා කයිගෙන ගත්ත මිනිහ නෙමෙයි ඉරලා විසි කළා දායි. හොඳම දේ තමයි පිටස්තර පුද්ගලයේ පාර දුන්න කියලා පොලිසිය එන්ට්‍රියක් දාන එක. අන්න ඒක හොඳයි අසන්. අපි ලලිත් කියමු වැඩ ඇරිලා ගෙදර යන ගමන් අද පැමිණිල්ලක් දාන්න කියලා. ඔව්. ඊට පස්සේ බලමු අපි ලලිත් කියමු වැඩ ඇරිලා ගෙදර යන ගමන් අද පැමිණිල්ලක් දාන්න කියලා. ඔව්.
ඊට පස්සේ බලමු අපි මොකද වෙන්නේ කියලා. ඒක හොඳයි. එහෙම කරමු. අම්මේ. ඇටි ආන්තම් කරුවා යාවා. ආවා තමයි. මම මේ ඔයා කියපු නිසාමයි ආවේ. නැත්තම් කීයටවත් හා කියන වැඩක් නෙවෙයි මේ. මන් දන්නවා මන් දන්නවා බුදු අයිය. අයියා මට මේ වැඩේ මාස දෙකක් කරලා දෙන්න. මං කවුරු හරි හොයාගන්නක. යක් යක් එන්න කොහෙද? යක්. अलुति मनुष्य पुदम हितवा ඉතින් විශ්වාසවන්ත කෙනෙක් නැතුව වෙන කෙනෙක් යවන්න බෑනේ අයියේ මල්ලි කියන එක නම් ඇත්ත විශ්වාසය ගැන නම් බය වෙන්න එපා මං ඒක කරන්න හැබැයි ඉතින් හුඟ දවසක් නම් බෑ ඕ හරි 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 අයියේ අපි තේ ටිකක් බීලා ඉමුකෝ අයියේ මේ මං ඒගොල්ලන්ට කිව්වේ මං ගමේ ගිහිල්ලාම අයියව එක්කන් එනවා කියලා අපි ඉතින් ඒ විදිහටම වෙන්නමු ඈ මම ගමේ ගියපු විදිහට මොකද මං අද වැඩට ගියේ නැහැ මේ මල්ලි අයියේ මට මේ අහන්නත් බැරිුණා මල්ලි හොඳ පඩියක් එහෙම ගෙවයි නේ අයියේ සල්ලි ගැන නම් සත පහකටවත් බය වෙන්න එපා කැමති ගානක් இல்லන්නේ හොඳ ගානක් இல்லන්නේ කෙල්ල කෝටිපතියෝ වාඩිලා ඉන්නවා කවුද मट सामे मंगूते हितल करके मट सामे यूनियन के कट्टी मट की वेडर को පොලිසිය ඇන්ට්‍රියක් දාන්න කියලා ඇන්ට්‍රියක් ඔව් ඒගොල්ලෝ බල කරපු නිසා මට මග අරින්න විදියකුත් නැහැ අනික ඒගොල්ලොත් ආවා එතකොට තම්සි මට විරුද්ධව පොලිසිය ඇන්ට්‍රියකුත් දැම්මා අනිතිල් මහත්තයා මට සමා වෙන්න ඕනි සමා වෙන්න මං තුන්විතකින්වත් හිතලා නෙමෙයි එහෙම දෙයක් කළේ ඒගොල්ලෝ බල කරපු නිසා ඒකයි මම මේ සිල් මහත්තයා වගාගෙන මෙහෙට ආවේ තමසේ කොහමද මගේ ගේ හොයාගත්තේ? ඔෆිස් එකේ මගේ යාළුවෙක් ඉන්නවා. එයා තමයි කිව්වේ සිල් මහත්තයා මේ හරි ඉන්නේ කියලා. ඉතින් මං ගෙවල් වලින් අහගෙන අහගෙන ආවා. හරි. කවුද මට විරුද්ධව ඇන්ටිය දාන්න කියාපියු? අසංකයි, ප්‍රියන්තයි, ආනන්දයි. ඒගොල්ලෝ තමයි කියන්නේ කියලා කිව්වේ. අසංක, ප්‍රියන්ත, ආනන්ද. උන් මොනවා කරන්නේ? विश्वास එහෙනම් ඒක ප්‍රශ්නයක් නැහැ නේ
කමන්නේ සර්. දැන් ඊළඟ ප්‍රශ්නේ. දැන් ඔයා කොහෙද ඉන්නේ? මේ ඕන්න මෙහෙ ඉන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. කමන්නේ නැද්දද? කමක් නෑ. අපේ ගෙදර පිටිපස්සේ ඕන තරම් ඉඳ තියෙනවා. හැබැයි සර් කරුවයියට ඕන්න අපේ ගෙදර උනත් හිටියයි. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ඉතින් ටිකක් දුරයි. නෑ මල්ලි. මම මෙහෙම ඉන්නම්. ඒකත් හොඳයි සර්. දැන් රෑකට උනත් මැඩම්ලට එහෙම ගමනක් බිමනක් යන්නත් පුළුවන් නේ. ඒකත් ඒකත්. මැඩම් ඔන්න මම පොරොන්දු වුණා වගේම ගමේ ගිහිල්ලා අදාළ පුද්ගලයව එක්කගෙන මාව. වයලන්න ඕනේ. මම මේ ඩ්‍රයිවර් රුණෑට ගියේ කී හිටියේ අපේ ගෙදර සාමාන්‍යයෙන් වැඩ යන විදිය. ඇත්ත. මෙයාට මෙහෙ උනත් නවතින්න පුළුවන් නේ. ඒක අපිටත් හොඳයි නේ. මොකද හදිස්සියකදී රැට උනත් ගමන බිමයක් යන්න පුළුවන් නේ. ඕ නේද කුරුණේරු? ඔව් මැඩම්. අනේ ඉතින් කුරුණේරු අපිට කොච්චර උදව් කරනවද නේද? ඒක නේන්න වයලට් ඕනේ. අනේ ඉතින් සර්ලා වෙනුවෙන් මේ මේ මැඩම්ලා වෙනුවෙන් අපි මොනවා කළාම මොකද? සර්ලා මැඩම්ලා හින්දනේ දෙයියනේ අපි ජීවත් වෙන්නේ. අනේක මොකද්ද කුරුණේරු? ඒක නෙමෙයි සර්. අද ඔෆිස් එකේදී පොඩි ගෝරියක් ගියලු නේද? ලලිට ගහලා සිරිල් මට සුමනපාල කෝල් කරලා කිව්වේ. ඒක නේන්නම් ආගෙන ලෙඩක් නේ. ලලිත් බොරු කියලා සිරිල්ට තද වෙලා ගැහුවා. හැබැයි ඉතින් බොරු කිව්වම නම් ගහන්න හිතෙනවා නේද මැඩම්? සිරිල්ට කේන්ති යනවනේ. ওই බොරු කාරයෝ පෙන්වන්න බෑ. හැබැයි ඇතුලේ පොඩි කසුකුසුවක් නම් තියෙනවා මේ ගැන. අපේ අප්පෝ ඌ මේ සිරිල්ටත් තද වෙනවනේ. ඒකනේ. ඉතින් ඔහොම පුළුවන්ද වැඩ කරන්න? අනේ මන්දා. ඒක සිරිල්ගේ හැටිනේ වයිලට් නෝනේ. මිනිහට පොඩ්ඩ වැරදුන දන කේන්ති යනවා. මොනවා වුණත් සර්ට හිතවත් මිනිස්සුනේ නේද සර්? අපෝයෝ. ඒ අතින් 100%ක් විශ්වාසයි. ඒ වුණාට ඉතින් අන්තිමට ওই ප්‍රශ්න වලට ලොකු සර්ුත් පැටලෙනවනේ. අන්න ඒක තමයි මැඩම් මට තියෙන ප්‍රශ්න. මොකද මිනිස්සු ඕවා හොයලා බලන්නේ නැන්නේ. නිකන් නිර්පරාදේ ලොකු සර්ටත් දුස්තරන්න සිද්ධ වෙනවා. पुलिस मातुर
පැමිණිල්ල සිය කැමැත්තෙන් ඉල්ලා සිටර ගන්නවා කියලා. හොඳයි. මම ඒක කරන්නම් සර්. දැස් මත මේ අතේ ගිලා වැඩි කියලා දාන්න. දැන් ප්‍රශ්න ඉවරයි. එහෙනම් සර් මම ඒක කරන්න. ඔව්. දැස් මත මොනාරි කරන්නද මේකද? මම කැමුවේ එකෙකුට රිදිලා තියෙන වෙන උන්ට උන් තමයි මෝ කුලප කරන්නේ මම ඊට පස්සේ ගහන්නේ ඔය කුලප කරන උන් ඇතු මේ කාරියන්නේ එරේ බඩත් හොස්සලගින් මැස්ස යන්න බෑනේ තද වෙනකන් පොඩ ඉවසල හිටපන්කෝ රාජායි තද වෙනතු පුළුවන්ද උන් සියර මෙන්න මාතක ෆුල් එකේස්ට් එකට මං දෙනවා උන්ගේ කන කැලෙන්ද උන්ගේතර දැනගන්න මං කවුද කියලා පුතාට අද වාසියක් වෙලා වගේ. ඔව් අම්මේ. දෙයියන්ගේ පිටින් අද මට හොඳ chance එකක් ලැබුණා. හොඳයිනේ. මට අපේල් 15000ක කොමිස්සයක් අම්මා. අම්මේ. ඔය සල්ලි වලින් අම්මේ අර උගස්සියේ මාළු බේරගන්න. දැන් ඒක සින් වෙන්නත් වෙන නැහැ. අනේ ලොකු දෙයක් පුතේ මං හිතන්නේ මාළ බේර ගන්න රුපියල් 8000කටත් වඩා වැඩි වෙයි මම මේ 17 කල්පනා කර කර හිටියේ මොකද්ද කරන්න කියලා තාත්තට කිව්වත් ඉතින් වැඩක් නැහෙනි මේ මිනිහා කියලා කොහෙන් හොයන්නද ඉතින් මං ওই යාළුවා ඉන්න ගෑණ ළමයා බඳින්න හම්බුනොත් නම් අපිට කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් එතකන් ඉතින් අපි මේ මම කෙරෙදේ නැද්ද කියලා මං කොහොමද පුතේ දන්නේ? ඔය මිනිස්සු ඉතින් කවදාවත් අපිට කැමති වෙන්නේ නෑනේ. ඒක කියන්න බෑ අම්මේ. මං ඒ ළමයට කියලා දෙන්න අපේ තාත්තා රටේ ඉන්නේ කියලා. ඇත්ත දැනගත්ත දවසට මොනවද ඉද්දන්නේ? මගේ පුතේ ඇයි ඉතින් බොරු කියන්නේ? ඇත්ත කිව්වා නම් ඉවරයිනේ. ඇත්ත කිව්ව නන්ද ඇත්ත කිව්ව නම් එයා මාව දාල යන්නේ මුලදිම හැබැයි දැන් නම් එයාට මාව දාල යන්න ලේසි නෑ බොරු කිව්වම මගේ පුතා ගැන තියෙන විශ්වාසය නැති වෙනවනි පුතේ එයාව නම් මොන හරි කියලා ෂේප් කරගන්න පුළුවන් ඒත් ඒගොල්ලන්ගේ අම්මයි තාත්තයි නම් මට කැමති වෙයිද දන්නේ අනේ මන්ද පුතේ පුතා බොරුවක් නම් තමයි කරන්නේ ඒත් ඉතින් ඔය කියන විදියට ඕක හරි ගියොත් නම් ඉතින් අපේ වාසනාව තමයි. අපි යන්න. නමුත් ඔයා කලේ ලොකු පාවාදීමක් අපි කොහොමද දැන් මේ සටන දිගටම ගෙනියන්නේ සටන මෙතනින් ඉවරයි එහෙම සටන දිගටම අරගෙන ගියා වගේ නෙවෙයිනේ මගේ රස්සාව නැති වුණොත් එහෙම කවුද මට රස්සාවක් දෙන්නේ ඔයාගේ රස්සාව ආරක්ෂා කරලා දෙන්න යූනියන් එක විදිහට අපි බැඳිලා ඉන්නවා ඒකනේ අපි කියන්නේ මේ ලලිත් අද ඔයාට වෙච්ච දේ හෙට අපිට වෙන්න පුළුවන්. එහෙම වෙන්න තියෙන එක නවත්ත ගන්න පුළුවන් අවස්ථාවක් තමයි ඔයා අපිට නැති කරලා දැම්මේ. මට ඒ වෙලාව වෙන කරන් දෙයක් තිබුණ නෑ මහත්තයෝ. මං ඒකයි එහෙම කළේ.
वाहन पुटा चूटी मुन सिंह हमेट मारो इसमें वाहन गंड फुल बारे मम्मी बड़े त्रिवील की अन्न की खरीदे को मालक अरे लिए
අත්තකුවට පොලුත් තියෙනවා කුරේලුට කියන්නේ මගේ තියෙන බිස්නස් වලින් ප්‍රශ්න අඩුවෙම තියෙන තැන තමයි මේ යන්නත් ඒ වගේ තමයි මම නම් හිතන්නේ ඒකට බැරෑරුම්ම වැඩ තියෙන්නේ අපේ ඔෆිස් එකේ මේ වුණාට කුරේලු මේ කරන කිසිම දෙයක් මම දන්නේ නැහැ නේ මොකද ඒව කරන්න වෙන මොකක්ද තියෙනවද නමුත් වෙන තැන් වල දේවල් මම දන්නවා ඒකින්ද ඒවා මම බලන්න සර්ගේ කතාව ඇත්ත සර්ගේ පැත්තෙන් බලපුවාම සර් හරි ඒනිසා අපි බලන්නේ වෙනත් කෝණකින් වෙනත් පැත්තකින්නේ කුරේරට කියන්නේ මට මේ දවස්වල කිසිම ප්‍රශ්නයක් නැහැ මේ සිරිල් කූටපට නැත්තම් මං ඉන්නේ පුදුම සතුට මම මේ ඔයද කියන්නමයි කියලා හිතේ ඔය සිරිල්ගේ වැඩවලදී උනත් මන්නම් කියන්නේ සර් සේවකයන්ගේ පැත්ත ගන්න එපා සර් ගන්න ඕනේ සිරිල්ගේ පැත්ත මේ එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද කුරුණේට ප්‍රශ්නයක් වුණත් මොකද සර් සර්ගෙන මේ ආයතන සර්ටි හෙලින් යන්න කෙනෙක් නැහැ හරි හෝ වැරදි සර් කියන දේ කරන්න එපා අනික සර් මම මෙහෙම කියන්නේ සර්ට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔය එකෙක්වත් නැහැ ඒ වුණාට සිරිල් කියන්නේ සර්ට් එක්ක හැමදාම දුකේදී සැපේදී එකට හිටපු මනුස්සයා අපි ඒ මනුස්සයාව ආරක්ෂා කරගන්න ඕනේ ඔයා කියන කතාව ඇත්තක් තියෙනවා කුරුණේ මං කියන්නේ සර් සර් මේ දෙයිනේ කියලා දුර ගමනක් යන්න හදන වෙලාවේ අපිට හිතවත් මිනිසු තමයි සර් අපි ලං කරගන්න ඕනේ එහෙම නැත්නම් මේ ගමන යන්න අමාරුයි සර් කුරුණේගේ කතාව හරියට හරි රාජයි ඒ කතාව හරි නමුත් මට තියෙන බය එහෙම කරන්න කියලා ප්‍රශ්නයක් වෙයිද ප්‍රශ්නයක් වුණොත් සර් ඒක අපි බලාගන්න සර් බය වෙන්න එපා මං කියන්නේ සර් ඔය සිවිල් කියන්නේ ටිකක් කේන් කියන මනුස්සයන් ඒක නිසා අපි හැමතිස්සෙම ගන්න ඕනේ එයාගේ පැත්ත අනිත් පැත්ත ගන්න නරකයි සර් මේ සිවිල් ගාම්නීල මේ සර්ලා අපි මේ අපි ඔක්කොම එකට ඉන්නේ දැ සර් හරි හරි අපි යන්න කුරුණේල් සර් අපේ වැඩේ ඉඳලා පරක්කු වෙනවනේ ආ මොන පරක්කුවත් මෙන්න හරි පරක්කු වෙනවා මේකෙන් ඒත් මොකෝ සර්ගේ වැඩ අපි මේ වැඩ ටික ඉවර කරලා මේ යන ගම ඔයාලා ගෙදරින් බස්සා බයි බාස මං වෙනද යන විදිහට යන්න ආ ප්‍රශ්නයක් නැහැ කුරුණේරු යන ගමන් අපි ගියලගින් බස් එකේ යන්න බයි පාවගාමිනි මම වෙනද යන විදිහට යන්න මම මගෙන් බස්සන් යන්න නෑ නෑ කුරුණේරු ගෙදර ගිහිල්ලා නැහැ නේ අපි මේක තමයි සර් මගේ මාලිකාව. ෂට් ෂට් ෂට්. කොහොම හොඳයි. යන් ඇතර. යා. අපි ලොක් කැවිලා කන්න මොනාද තියෙන දෙයක් ලෑස්ති කරලා ගන්නකො මේ දෙතර බිස්කට් ගන්න නැහැ නේ නැද්ද දැන් ඉතින් කඩ ගන්න කියලා බිස්කට් ගේන්නේ මං ගිහින් මොන හරි අරන් එන්නද එපා එපා යමු යමු එන්න ෂෝන් ගේ පොඩ නේද ගන්න අපි මොකද බීලේ මොනේ සර් ඒක අබුණාද එහෙම නැත්නම් මේ කූල් මොන හරි කොහොමද අනේ ඕනේ නැහැ කුරුනේරු අපි දැන්ම යනවානේ අනේ සර් මේ ආහා පුරා කියලා ආපු පළවෙනි දවස් එහෙම නොකනෝ බියන්න පුළුවන් එහෙනම් අපි ප්ලේන් ටිකක් බලමු ප්ලේන් ගාමිණීට මට ප්ලේන් ටිකක් දුන්න ප්ලේන් ටිකක් ආ සෝ එන්න එන්න
මේ තමයි මගේ වයිෆ්. ආහා. සෝමාවති. මෙහි ඉන්නේ සර් සෝමේ මමයි අපේ පුතයි සෝමගේ නංගි. ආ කොහොම පුතා? කොහොම පුතා? පුතා පන්ති ගිහින් සර්. ආ හොඳයි හොඳයි. සෝමේ එන සර්ට ප්ලේන් එකේ ගාමිණී ප්ලේන් එකේ මට ඩී එකයි හදන්න ඕන. ප්ලේන් දෙක ඉස්සෙල්ලා ගිහින් සෙල්ලර යන්න බරක් වෙනවා. සබහසුවක් නැහැ නේද? හොඳ තැන නේ. ඔව් සර්. ඔයා ගොඩක් කල්ද මෙහෙ වැඩට ඇවිල්ලා? අවුරුදු 8ක් වෙනවා. කොහොමද? ගෙදර කට්ටිය හොඳයිද? කට්ටිය ගොඩක් හොඳයි. මහත්යා නම් සත්තරන්. එන අපි ගින් එන්නකෝ මේ. පොදවයිද? එනනම් අපි ගින් එන්නම් කොන්නේ නේ. හරි. ගාමිණි, ඔහම කෙලින්ම ගියාම දකුණට හැරිලා කෙලින්ම යන්න. ඒක හරි ඈ. හොඳයි. අපි එන්නම්. දැන්. සේ වගේ උත්තමේ අපේ මේ ගෙදරට ඇවිල්ලා තේකක් බීලා යන්නේ. අපේ ලොකු වාසනාවක් නේද සෝමී? ඔක මොකද්ද කරන්නේ අර? මම පොඩි දණකින් ආව මිනිස්සෙක් නේ. මට ඔය ලොකු පොඩි කියලා ભેදයක් නැහැනේ. ඒක නිසා සර්ට හරියන්නේ. අපි එන්න. මේ නේ නැක නැක ඉන්නේ මොකද මේ? කමන්නේ. සිත ඉන්න සර්. මොකද්දර කරපු වැඩේ තේරුම? මොකද්ද? මොකද්ද කියලා අහන්නේ අර මනුස්සයාට වැන්දේ? කාලින්ද දැන් කවද්ද අපේ සම්බන්ධය ගැන ගෙදෙට කියන්නේ? ඒකට ඉතින් තාත්තා රටේ ඉඳලා ඉන්නේ. එහෙම කියලා හරියන්නේ නැහැ. අපේ අම්මා මගෙන් විතරම අහනවා. ඔගලන්ගේ අම්මලා තාත්තලා මේ ගැන දන්නවද කියලා. ඉල්ලමිනෝ තාත්තා රටේ ඉඳලා ඉන්නේ නැතුව මං කොහොමද කියන්නේ ඔක තාත්තට? එතකොට කවද්ද ඔගල තාත්තා රටින් නම් එන්නේ? हरियाणा हरी हरी यह पास वेरी है
කොහොමද පොඩි වෙවි අලුත් ඩ්‍රයිවර් දැනට යම් වරදක් නැහැ හැබැයි ඉතින් පස්සේ කොහොම වෙයිද දන්නේ නැහැ එනියක් පාත් වෙනවා වගේ හොඳට ඉතින් අපේ තාත්තට වෙච්ච දේ බලන්නකො පොඩි වෙවි එන්න පොඩි වෙවි ඇතුළට යා मटपड़ी आरंकिया कुरने विश्वास मम लुक कथा बलना मुखदे मगे अति मम्मी दाने मटोन विधि ऐन इतनी इच्छा एम करूँ।